අද අපි හදන්න යන්නේ රසවත් බනිස් එකක්. මේ ඩෝ එකෙන් ඔයාට ගොඩාක් සොෆ්ට් රසවත් බනිස් හදාගන්න පුළුවන්. බලමු අපි මේ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය මොනවද කියලා. පිටි ග්‍රෑම් 500ක්, කිරි මිලිලීටර් 320ක්, බිත්තර 2ක්, ඊස්ට් ග්‍රෑම් 8ක්, කිරිපිටි ග්‍රෑම් 25ක්, සීනි ග්‍රෑම් 40ක්, ලුණු තේ හැඳි 1/2ක්, තෙල් මේස හැඳි 2ක්. සියලුම ද්‍රව්‍ය එකට දමා හොඳින් මිශ්‍ර කරගන්න. මේ තියෙන අපේ මිශ්‍රණය. දැන් මේක හොඳට රෙද්දකින් වහලා පැයක් විතර තියන්න. මේ තියෙන්නේ පැයකින් පස්සේ අපේ මිශ්‍රණය. හුලං වැදිලා නැති හොඳ ඊස්ට් පාවිච්චි කරොත් මෙන්න මේ විදිහට හොඳට මිශ්‍රණය පිපිලා තියෙනවා. දැන් මේක එක ගුලියක් විදිහට හදාගන්න. ටිකක් දියාරු ඩෝ එකක් තියෙන්නේ. දැන් මේ විදිහට පිටි ඉහලා පිටි මතු පිටට ඔයාගේ ඩෝ එක මේ විදිහට දාගන්න. ඒ කරලා කැමති කොටස් ගානකට මේ විදිහට මිශ්‍රණය වෙන් කරගන්න. ලොකු ප්‍රමාණයේ බනිස් හදනවා නම් මිශ්‍රණය ලොකු කෑලිවලට වෙන් කරගන්න. පොඩි ප්‍රමාණයේ බනිස් හදනවා නම් පොඩි කෑලිවලට වෙන් කරගන්න. මේ විදිහට කෑලි අරගෙන අතට රෝල් කරලා පැත්තකින් තියාගන්න. දැන් මේ හදාගත්ත පිටි බෝල නැවතත් වහලා විනාඩි 30ක් පිපෙන්න තියන්න. මේ විදිහට බේකින් ට්‍රේ එකේ ඔයිල් ආලේප කරලා පිටි ඉහගන්න. එතකොට ඔයාගේ බනිස් එක ලේසියෙන් මේ බේකින් ට්‍රේ එකෙන් ගලවලා ඉවත් කරගන්න පුළුවන්. මේ තියෙන්නේ පැය භාගයකට පස්සේ හොඳින් පිපිලා තියෙන අපේ පිටි ගුලි ටික. දැන් මේකෙන් එක ගුලිය බැගින් අරගෙන මේ විදිහට පිටි ඉහගත්ත මතු පිටක හොඳින් තුනී කරගන්න. මම අද මැද මිශ්‍රණය විදිහට හදාගෙන තියෙන සීනි සම්බෝල ඔයාට කැමති විදිහේ ෆිලිං එකක් මැදට දාගන්න පුළුවන්. මේ විදිහට බනිස් එක සකස ගන්න. මේ විදිහට සකසගත්ත බනිස් බේකින් ට්‍රේ එකේ තියලා රෙදි කෑල්ලකින් වහලා නැවත වරක් පැයක් පිපෙන්න තියන්න. දැන් මතු පිටින් පිටි ඉහගන්න. සෙල්සියස් අංශක 180ට විනාඩි 25ක් 30ක් බේක් කරගන්න. මේ තියෙන්නේ අපි බේක් කරලා ගත්ත බනිස් ටික. දැන් රස්නෙ පිටින්ම බ්‍රෂ් එකකින් නැත්තම් මේ විදිහට බටර් කෑල්ලකින් බටර් ආලේප කරගන්න. රස්නෙ පිටින්ම වහලා නිවෙන්න තියන්න. එතකොට මේ සකසගත්ත බනිස් ගොඩාක් සොෆ්ට් වෙනවා. මේ වීඩියෝ එකට ඔයා කැමති නම් ලයික් කරන්න, යාළුවෝ එක්ක ෂෙයා කරන්න, මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා.